වෙනසක් තියෙනවා. දැන් සත්වයේ පුද්ගලයෙක් නම් පටිකූල මනසිකාරය පබ්බය වඩන්න පුළුවන්. ද්‍රව්‍යයක් වස්තුවක් නම් ධාතු මනසිකාරය වඩන්න පුළුවන්. ඔය කොයික වුණත් සමහර විට නවසීයුතික මනසිකාරයත් වඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආනපාන සති සමාධිය වඩන්නත් පුළුවන්. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ ධාතු මනසිකාරයට වෙන මේ දුන්නා උදාහරණ ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත අතර එහෙම නැත්නම් චේ ධාතු විභංගේ පටිකූල මනසිකාරයට තමන්ගේම හෝ ඒ අනුන්ගේ හෝ ශරීරයේ කොටස් වලට බෙදලා බලන්න පුළුවන් කේසා ලෝමා නකා දන්තා හැටියට. එතකොට අසුභය අනුපස්සනා කරලා සුභ බව සුන්දර බව අතාරින්න. සුභ බව සුන්දර බවට ඇලෙන්නේ. ඕක අසුචිජෝ පච්චවෙකිනම් අසුභය තේරුම් ගත්තට පස්සේ ඕක ඇලෙනවද? නෑනේ. ඕක ඇලෙනවද? නෑ. ඇල්ලන්නේ නැත්නම් ගැටෙන්නෙත් නෑ, මුලාවකුත් නෑ. ඔක්කොමත් ඉවරයි. අපි ඇලෙන්නේ ඒක සුන්දරසේ දකින්න නිසා. සුභසේ දකින්න නිසා. ඒ සුන්දර බව සුභ බව අපේ හිතේ නිච්ච වූ නිසා. ඒක නිච්ච වෙලා, සුඛ වෙලා, අත්ත වෙලා. ඒක අයින් කරගන්නම අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මං වැඩුවනම් නිච්ච බව සුඛ බව අත්ත බව විවේමයින් වෙනවා.